රූපේ වෙන් වෙලා පේන්න ඕනේ කියලා කිව්වේ රූපේ තියෙන යථා ස්වභාවය පිරිසිදු අවස්ථාව පිරිසිදු ආකාරය අපිට පේන්නට අවශ්‍යයි. හේතු ධර්මතා යෙදෙන්නේ හේතු සම්ප්‍රයුක්ත වෙන්නේ මනසම මිසක කවදාවත් රූපේ නෙමෙයි. රූපේ කියන එක හේතු විප්‍රයුක්තයි, ඒ වගේම හේතුත් නෙමෙයි, ඒ වගේම අහේතුකයි. එතකොට අපිට කිසිම කලෙක රූපය පේන්න බැහැ. දැන් ප්‍රියමනාප මధుර විදිහට රූපයක් ලෝකේ හම්බෙන්න බැහැ. රූපේ යථා ස්වභාවයෙන්ම අපිට හසු වෙලා තියෙන්නට ඕනේ. ආයතන ටික පරිහරණය වෙන මොහොතේදී ඇහැ පැත්තෙන් ගත්තොත් අපිට ඇස් හමුවට එන්නේ ප්‍රියමනාප රූපයක් නෙමෙයි, ඇහැට පතිත වෙන්නෙම අනාත්ම ධර්මතාවයක්, අනාත්ම වර්ණ සටහන. අනාත්ම වර්ණ සටහන, අනාත්ම පාට ටිකක් කවදාවත් හේතු විදිහට අපේ ඇස් හමුවට ආවේ නැහැ. ඇහැට පුළුවන්කම තිබුණෙත් නැහැ කිසිම කලෙක හේතු ඇති කරගන්න. ඇහැත් තිබුණේ අනාත්ම ලක්ෂණයකම, රූපේ තිබුණෙත් අනාත්ම ලක්ෂණයකම. මේ ඇහැ රූප දෙකම අනාත්ම ස්වභාවයක ඇති තැනක කෙනකෙනා හේතු ධර්මතා යොදා ගත්තේ, හේතු ධර්මතා ඇති කරගත්තේ කෙනකෙනාගේ මානසික පසුබිම තුළ. එතකොට අපිට දකින්න වෙනවා රූපය කියන එක ඇස් හමුවට එන තැනක හැම වෙලාවකදීම තිබුණු පිරිසුදුම ආකාරයේ දැකීම තුළ එතනම රූපේ අනිත්‍ය කියන තැන අපිට පෙනිලා තියෙන්න ඕනේ. කවදාවත් ඇහැට පේන රූපෙට පුළුවන්කම තිබුණේ නැහැ අපේ හිතට ඇවිල්ලා වදින්නවත්, හිතට ඇවිල්ලා ගැටෙන්නවත්. හේතු යෙදෙන්නේ හිතක මිසක කවදාවත් හේතු රූපේ යෙදුනෙත් නැහැ. එතකොට රූපයට පුළුවන්කම තිබුණේ හිතට වදින්න නෙමෙයි නම්, රූපයට පුළුවන්කම තිබුණේ ආයතනයන්ගේ ප්‍රසාදයට ගෝචර වීම පමණක්ම නම්. ප්‍රසාදයට කිසිම කලක හැකියාවක් තිබුණේ නැත්තම් රූපය ගැන දැනගන්නත්, එහෙනම් කවදාවත් රූපය කියන එක අපි හේතු ඇති කරගන්න යොදාගත්ත ධර්මතාවයක් නෙමෙයි කියන එක අපිට ඒ තුළ පැහැදිලි වෙලා පේන්න ඕනේ.